ගෞරවනීය ආරාධන මාස සංවේදී චිත්ත ඒකාග්‍රතාවයේ අගය දීඝනිකායේ හැම තැනම දේශනා කර තිබෙන නිසා අපේ අධ්‍යාපන වේදයට ඇතුල් නොකරන්නේ ඇයි? ඒක කරුමේ. ඒක මහායානික බලපෑම. කරුමේ. දීඝනිකායේ හැම තැනක දීඝනිකායේ නෙමෙයි අංගුත්තර නිකායේ මීට වඩා සරල ලෙස පිරිසිදු ලෙස මජ්ක්‍ධිම නිකායේ හැම තැනකම ওই ධර්මතාවය තමයි තේරුම් කරලා තියෙන්නේ. අඩු ගානේ මේ සංවේදිතාවේ මිදීම කියන්නේ සංවර සංසිඳීම සම්මා තුනේම එකතුවක්. ඕකවත් කියා දෙන්න දන්නේ නැහැ. හැබැයි ওই වචන සංඉන්දියාව අරවමිය පාවිච්චි කරනවා. සංඉන්දියාව වෙන්න නම් සංවර සංසිඳීම සම්මා තුනම වෙන්න ඕන. තුනම තේරුම් ගන්න ඕන මේ බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ තියෙන ත්‍රිපරිවර්තයක් සංවර සංසිඳීම සම්මා. සං දැක්කේ නැත්නම් සං තේරුම් ගත්තේ නැත්නම් සංවර නුනොත් සම්මා උනේ නැත්නම් ඒ පුද්ගලයාට ඔය කියන ඔය මහත්යාගේ අර පරමාර්ථ ධර්මයේ ඉෂ්ට කරගන්න බෑ. ඉතින් ඕවා අපේ මේ පොඩි ළමින්ට දහම් පාසල් වල බුද්ධ ධර්මයේ මේවා කියා දෙන්න බොහොම ලස්සන පිරිසිදුව ඔය රාහුලවාද සූත්‍ර 6ක් තියෙනවා ත්‍රිපිටකයේ. පොඩි ළමයෙකුට පොඩි කාලෙදී මේ මේවා තේරුම් ගන්න පුළුවන් විදියට බුද්ධ දේශනාවේ තියෙන ඔය රාහුලවාද සූත්‍රය මහා රාහුලවාද සූත්‍රය බොහොම වැදගත් මේකක් අවසාන වශයෙන්. ඊට පෙර රාහුලවාද සූත්‍ර 6ක් තියෙනවා මේ සංයුක්ත නිකායේ අංගුත්තර නිකායේ මජ්ක්‍ධිම නිකායේ තුනේම. මේ රාහුලවාද සූත්‍ර 6 අරගෙන දහම් පාසල් වල විෂය නිර්දේශය බුද්ධාගමේ විෂය නිර්දේශයට උක ඇතුල් කළා නම් මේ සියලු දරුවන්ව යම් ආකාරයක හික්මීමක් ශික්ෂණයක් සංවර කිරීමක් ධර්ම අර අලමරිය ඥාන දර්ශන මිනිස් ගුණ ධර්ම පුහුණු කිරීමක් පුරුදු කිරීමක් කරන්න පුළුවන්. හැබැයි ඕක කරන්න ඕන 3, 4, 5, 6 පන්තිවලදී. ඊට වඩා ලොකු වුණාට පස්සේ ඕවා කරන්න බෑ. අද ඒ වෙනුවට කරන්නේ ඔය බුද්ධාගම සහ දහම් පාසල් වල විෂය නිර්දේශයට අර ලලිත විස්තරේ දිව්‍ය අවධානයයි කියන සංස්කෘත භාෂාවෙන් ලියූ පොත් දෙකක් පස්සේ කාලෙක බුද්ධ චර්යය ඇටියට පරිවර්තනය කරලා ඒක එහෙම පිටින් අර ලලිත විස්තරේ දිව්‍ය අවධානයේ තියෙන වැරදි මහායානික සංකල්ප ආශ්චර්ය අද්භූත ධර්ම මේ දහම් පාසල් වල ළමින්ට ඇතුළු කරලා බ්‍රේන් වොෂ් කරනවා. ඒ නිසා දහම් පාසල් වල ඔබ සියලු දෙනා බොහෝ දෙනෙක් දහම් පාසල් යන්නේ නැති ඔය ගිය හැම කෙනෙක්ම කරේ අර යම් වැරදි දෙයක් ධර්මයක් නෙමේ කර්මයක් ඉගෙනනවා. ඒකයි උනේ. ඒ නිසා මේව තමයි කර්මය කියන්නේ. කර්මය තමයි උරුම කරගෙන දැන් මේ සියලු දෙනා ඔය බෙලපාලියන්නේ අර මේව කරන්නේ ඔය පිරිවෙන් වල පොඩි හාමුදුරුවන්ට මේ මහා රාහුලවාද සූත්‍රය සහ රාහුලවාද සූත්‍ර 6 විතරක්වත් දේශනා කළා නම් කියා දුන්නා නම් පිරිසිදු පැහැදිලිව ওই විදිහට ටිකක් ලොකු වෙනකොට හැඩි දැඩි වෙනකොට ඔය පෙළපාලියන්න අර මේවා කරන්න නෙමෙයි යන්නේ මහණුනේ මොකටද කියලා හොඳට තේරුම් අරගෙන මේ සංවර සංසිඳීම සම්මා තත්ත්වයටපත් වෙලා තමන්ගේ විමුක්ති ඥාන දර්ශනය ලබන්නට අප කැප වෙලා කටයුතු කරන. නමුත් අද වෙන විට සියලු ඔය සාමාන්‍යයෙන් බවට පත් කරන පත් වෙන පොඩි අයට වැරදි පාරක් තමයි පිළිවෙන් වල උගන්වන්නේ විසුද්ධි මාර්ගය. ඒකම තමයි උනේ අපිට ගැහුණු ලොකුම විනාශය තමයි බුද්ධ ඝෝෂගේ විසුද්ධි මාර්ගයේ සමන්ත පාසාදිකාව ඇතුළු මේ පුද්ධාහත විතරයි බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේත් උගන්වන්නේ. පිළිවෙන්ලත් උගන්වන්නේ. විෂය නිර්දේශයක් සියලු දේ තියෙන්නේ රේණුකා ඥාමුදුරන්ගේ පොත් සියල්ලම ඔය විසුද්ධි මාර්ගයේ සහ ඒ
අදාළ පොද්දාහට ගුරුකොට ගරුකොට ලියපු ඒවා ඒව තමා උගන්නන්න. ඒව තමයි ඉගෙන ගන්න. ඒවන් තමා වැරදියට පාරගි. ඒවා පෙන්නලා දෙනකොට තමා ඔය කේන්තියන්. ඔ තරහා ගන්න. ඔය නොයකුත් ධර්මය විකෘති කලා කියන්නේ මේ විකෘති කරපු ධර්මය විකෘති වූ බව නොදන්නා නිසයි ඔහොම කියන්න. ඉතින් අපි මේ ලංකාවේ ඉන්න සියලුම උගත් අයටත් සියලුම මහානායක හාමුදුරුවන්ටත් සියලුම මහන වූ මේ භික්ෂූන් වහන්සේලාටත් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා නැවත වරක් සලකා බලන්න තමන් ඉගෙන ගන්න දේ අනුව සංවර සංසිඳීම සම්මා තත්ත්වයට පත්වෙනවාද අසංවර තත්ත්වයට තමන් ඉන්නේ පත්වෙන්න කියන එච්චරයි. කරුණිය රතන්නාස මේ ඉහළ පන්තිවල වුණා සිසු කේන්ද්‍රස්ස කරගෙන පාඩම් පොත් ලියන්න පුළුවන් අඳුරන්නේ මේ සංවේදී චිත්තයකට මාර්ගේ. ඔව් ඒක ඇත්ත. මේක හැබැයි මුල වැරදුන තැන ඉහළ පන්තිවල වැඩක් නැහැනේ. කොටෙන්දිද දරුවෙකුගේ මනස හරියට සංවර කරලා හික්මවන්න පුළුවන් වෙන්නේ ඔය 3 4 5 6 7 වගේ පන්තිවල. ඒ දවස්වලට තමයි හරියටම අපි දෙන බේත දෙන්න ඕන. නැතුව ඊට ඉහළට ගියාට පස්සේ ඔය කාලේ මනස විකෘති කළොත් බ්‍රේන් වොෂ් කළොත් ඊට පස්සේ හදන්න බෑ. අර තරඟෙටම තමයි හොරකම් කරලා හරි පළවෙනියා 100%ක් ගන්න තමයි අම්මලත්තු ගන්නන්නේ. අද අම්මලත් බලන්නේ අර විශිෂ්ට විභාගේ හරි අර විභාගේ හරි 100%ක් ලකුණු අරගෙන වරෙන් නැත්නම් එහෙම gedere එන්න එපා. තරංගයකට යොමු කරන්න සකස් වූ අධ්‍යාපන ක්‍රමයක් අද තියෙන්නේ. එහෙම තමිනන්ත. නමුත් අධ්‍යාපන ක්‍රමය තිබිය යුත්තේ මේ මිනිස් ගුණ ධර්ම. තමන්ට පුහුණු කරවන පුරුදු කරවන ක්‍රමයක්. මිනිස් ගුණ ධර්ම ඇති සමාජයක් ආවනම් මේ මිල මුදල් නොතිබුණත් ලද දෙයින් සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. අප්පිච්චසායන් ධම්මෝ තත්වයට පත් වෙනවා. ඔය ගැටුම් ඇති වෙන්නේ නැහැ. ඔය වැරදි වැඩ කරන්න. ඔය හොරකම් කරන්න. ඔය සියලු දූෂණ ත්‍රිවිධ දුෂ්චරිතයෙන් මිදී නිදහස් වෙනවා. අර මිනිස් ගුණ ධර්ම පවතිනවා. එහෙමයි සාමිනන්ත. විපලල දෙක පොයි නමසිය 88 89 විතරක් නේ දස් මුසිය ඇත්ත එකේ විපලලයටත් ඒ යන අය කිව්වේ ඉංග්‍රීසි පාඩම් පොත් තේරෙන්නේ නැත්නම් අපි සිලබස් ටී පාස් කරන්න බෑ ඒකෙන් අපේ වල යනවලු මේ තරබ්බරේ හිංසාකාරී දේශපාලනේ නෑ ඉතින් ඒක තමයි හැම සමාජයකම වෙලා තියෙන්නේ. අපේ පාඩම් පොත් කියනවා දැන් ස්වාමීන් වහන්සේ මේ බක්කස් වරතර වගේ මහාචාර්යවරේ ඒ දවසට හදපු එක දැන් උනා පරිපූර්ණ කරලා ගුරුවරුම හදලා තියෙනවා. ගුරුවරුම එක හදලා තියෙනවා හොඳට පාඩම් පොත් මාලාවක් හදලා තියෙනවා. මුත්‍තිලකාවේ හිටන් ඉංග්‍රීසියෙන් ගායනා කරන්න වාදලක් තියෙනවා. ඒක මේ මහාචාර්ය තුන් දෙනෙක් දන්නවා. අර්ජුන පරාක්‍රම මහාචාර්යතුමා නමුත් ඒක දන්නව වුණාට මේ දරුවන්ගේ මිනිස් ගුණ ධර්ම සීලය සහ ගුණය සහ ධර්මය නොවැඩෙනවා නම් ප්‍රායෝගික නැත්නම් ඒකෙන් වැඩක් නැහැ. අපි දරුවන්ට මේ වගේ දේවල් ඔය බුද්ධ ධර්මය ඉගැන්විය යුත්තේ සංවර වෙන්න සංසිඳවන්න සම්මා තත්වයට පත්වෙන්න. තේරුණාද? ඒක අරමුණු නොකර වෙන මොනවා හෝ ලෞකික භෞතික දෙයක් අරමුණු කරත් අර මිනිස් ගුණ ධර්ම අලමඩිය ඥාන දර්ශන විශේෂෝ වෙන්නේ නැහැ. එහෙම ස්වාමීනන්ද මම මේ විචාර ඇහුවේ ඔය සම්බන්ධව අධ්‍යාපන විද්‍යාවගෙන මිනු මොකක්ද නෙමෙයි මේ ඔය ටියුෂන් කියන එක හරිම විනාශකාරී හරිම නරක දෙයක් සිසුන්ට කිඩ්නි ඩිසීස් හැදෙනවා මේ
ඔවුඉතින් ඒවට දැන් මුළු සමාජයම ඇබ්බැහි වෙලානේ ඇඩික්ටඩ් වෙලානේ දැන් නවත්තන්න බැරි තත්ත්වයට පත් වෙලා ඔව් ඒ වුනාට දැන් කවුද මේ ටියුෂන් අරින්නේ කවුද තුනේ හතර පන්ති ළමයින්ව පහේ විභාගෙට අම්මලට ඇයි අම්මලට අත්තලටයි ඕන ළමයාට වඩා විභාගෙ පාස් කරන පළවෙනිය වෙන්න ලකුණු 100 ගන්න හොඳ ඉස්කෝලෙකට දාන්න මේ සියලු දේ අම්මලගේ තාත්තලගේ අවශ්‍යතාවය මතයි දරුවෝ ඔය වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා දැන් දරුවට නිදහස්ව නිවහල්ව කල්පනා කරන්න උගන්වනවද නැද්ද? නෑ එක මොහොතක්වත් ආ පාඩම් නොකර හිටියොත් ආ පාඩම් කරගෙන ගනින් කියලා ඒක මේව කරනවා. ඒ තත්ත්වයට පත් වෙලා. හැබැයි අපි ඉස්කෝලේ ගිය කාලේ අපිට කොහේවත් කවුරුවක්වත් ටියුෂන් දෙන්න හිටියෙත් නෑ ටියුෂන් පන්ති තිබුණෙත් නෑ ටියුෂන් ඉගැන්වෙත් නෑ. ඈ ඒ කාලෙත් අපි ඉගෙන ගත්තා. අපි විශ්වවිද්‍යාලෙත් ගියා. අපි ලෝකෙ තියෙන විශ්වවිද්‍යාල සියලු දෙයින් සියලු උපාධිත් ගත්තා. කවුරුවත් ටියුෂන් දුන්නේ නෑ අපිට. ඒක නිසා ඒ කාලේ එහෙම තිබුණා නම් අදත් එහෙම වෙන්න තිබුණා. දරුවන්ට නිදහස්ව නිවහල්ව කල්පනා කරලා කටයුතු කරන්න අවශ්‍ය දැනුම් සම්භාරයක් ලබා දීමයි සංවර සංසිඳවීම සම්මා වීමට මඟ පෙන්වීමයි අවශ්‍යතාව. ඔය තිබුණට වැඩක් නෑ ඕ උගන්නන්න නෑ නිර්දේශ කරන්න. හරි. බෝවන්සේට නිවන්සක ලැබෙන්න ඕනේ ඔය ටික තියෙන්නේ.